පෞගේ දස්සල අපි මීටින් දෙකක් දැක්කා. මේ මීටින් දෙකම රටේ ජනාධිපති වෙන්න අය හඳුන්වා දී මේ මීටින් රැස්වීම. ඒ දැක්කා මට මතක් වුණා මමත් ජනාධිපති වෙන ඉදිරිපත් වුණා මාව හඳුන්වලා දුන්න අවස්ථාව මට මතක් වුණා. ඒ අවස්ථාවට මම සහභාගී වුණේ ඉතාම ගාම්භීරව රට ගැන සහ මට පැවරෙන්න යන වාකීම ගැන අභිමානය. ඒක නිසා මම එතනට එනකොට ඉතා විනයගරුකව ආවා. විනයගරුකව ජනතාව ඉදිරියට ඇවිල්ලා ප්‍රතිඥා දුන්නා. විනයගරුකව ඇඳ පැළඳගෙන පවා එන්න මම පරිස්සම් වුණා. අපි දැක්කා එක මීටිමක් ජනාධිපති අපේක්ෂකයෙක් කෙනා. මම ජනාධිපති අපේක්ෂකය කියලා මේ වගේ ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ලා ජනතාවට ආයුබෝවන් කියනවා. තවරැස් සීමක අපි දැක්කා ජනාධිපති අපේක්ෂකයෙක් කෙනා කළු පාට ටී-ෂර්ට් එකක් ගහගෙන ඇවිල්ලා ඩීම් කලි සමක් එක්ක ජනතාවට ආයුබෝවන් කියනවා. විනය කියන එක ඕන කෙනෙක්ගේ ඇඟේ තියෙන. විනයගරුක පුද්ගලයා කන බොන හැටියෙන්, ඇවිදින හැටියෙන්, කතා කරන හැටියෙන්, අඳින පල් දින හැටියෙන් විනය පේනවා. විනයගරුක නායකයෙක් වුණා අනිත් අයට ආදර්ශයක් වෙන්න හැසිරෙන්න ඕනේ, කන්න බොන්න ඕනේ, අඳින්න පළඳින්න. ඒකට මේවා මම මේ මතක් කළ මේවා කියන්නේ මේ උදවියට ඉදිරියට මේ වගේ වැඩ දින නොකරන්න. අඩු ගානේ රටේ ජනතාව වෙනුවෙන් විශාල වාකී මොළුවට ගන්න ඉස්සෙල්ලා තමන් හරි මාර්ගයේ ඉන්නවද, තමන්ට යමක් කමක් ජනතාවට ආදර්ශයක් දෙන්න පුළුවන්ද, තමන්ට මේරුම් ගාව ප්‍රවීණභාවයේ තියෙනවද, තමන් ඒ විදිහේ බුද්ධිමත් ප්‍රවීණ මෝරව පුද්ගලයෙක්ද කියන එක ඒ කට්ටියට ඉස්සෙල්ලා කල්පනා කරන්න. ඒකන්දයි මම මේ උදාහරණේ දුන්නේ. මෙවැනි දේවල් ගණන් නොගෙන වැඩ කරපු හින්දා තමයි අද අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. නමුත් ලෝකේ දියුණු රටවල්වල ඒ නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින් මෙවැනි දේවල් ඉතා බරපතල දේවල් හැටියට සිතන්නේ. ඒතොර ඒ රටවල ජනතාවත් ඒවා ඉතා බරපතල දේවල් හැටියට දකින්න. ඒකන් තමයි රටවල්වලට ඒ තැන්වලට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ මට්ටමට දියුණු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකන් තමයි හිතනවා අපිත් පිස්සු නැටුව ඇති, අපි ජනතාව ඉදිරියේ ජෝකර්ලා වුණා ඇති, අපි ජනතාව අන්දවන්න උත්සාහ කරා ඇති. ඒකන්ද දැන්වත් වාකීමක් දරන්න පුළුවන් නායකයින් හැටියට, දේශපාලනඥයින් හැටියට ඕනේ කියන එක අපි තේරුම් ගන්නවා. දැන් එක් පාර්ශ්වයකින් ඉදිරිපත් වෙලා තියෙන මෝටාබේ රාජපක්ෂ දැන් අනිත් පැත්තෙන් තමන් කියනවා මම තමයි අපේක්ෂකයෙක් තම තෝරාපත් කළා නෑ. ඒ දෙන්න ගත්තහම ඔබතුමාගේ බලාපොරොත්තු ආරක්ෂාව පිළිබඳ සහතික කරන්න පුළුවන් කාටද? මෙමයි ඉතින් තීරණය කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරයිනේ. අනිත් එක්කෙනා ගැන තීරණය කළා නැති හින්දා එයාගේ හැකියාවන් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂගේ හැකියාවල් නොහැකියාවල් ගැනත් මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඒක දීර්ඝ සාකච්ඡාවක් වෙයි. නමුත් පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ තෝරාගත්තේ ඒ පෙරමුණ ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුයි වර්තමාන දේශපාලන තත්ත්වයේ කියලා ඒගොල්ලෝ තීන්දුවක් ගත්ත නිසා. ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී යුතුයි කියන තීන්දුව නොගත්තා නම් ඒගොල්ලන්ට තිබුණ පහසුවෙම දේශපාලනේ හොඳට ඇටර වෙච්ච, හොඳට තිරියන් වෙච්ච කෙනෙක් කියන බැසිල් රාජපක්ෂ. ඒගොල්ලන් තුනා වුණා බැසිල් රාජපක්ෂ දාගන්න. බැසිල් රාජපක්ෂ නොදා මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ දැම්මේ අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාව ගැන තේරුම් අරගෙන රට අනාරක්ෂිතයි කියලා හිතාගෙන ඒකට මුහුණ දෙන්න ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොඳම කෙනා කියලා හිතපු හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ දැම්මේ. කිසි විදිහකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. ඔබතුමාට කතා කළ එදා හමුදා ප්‍රතිදූරය බාර දුන්නා සේම ආරක්ෂක ලේකම් ධුරයේ වගකීම් සහිත වගකීමක් දුන්නොත් ඔබතුමා ඒක බාර ගන්න. දැනුත් මට පණිවිඩය වෙනවා. පාරණදේවල් අමතක කළා ඇවිල්ලා එකතු වෙන්න ප්‍රබල මාත්‍යංශයක් දෙන්නම් කියලා. මම ඉතින් දවල් වැටිච්ච වෙලේ ආයි රැවටෙන්නේ නැහැ.